ඇඟ රිලක්ස් කරර කමන්න කට රිලක්ස් කරන්න එප. බයිට හානි හරි හරි ඒක එක ආර්ටිෆිශල් වන්න එකන ස්වභාවිකව නික කියලා හොඳට නිකන් ගොඩක් වෙලා තියන් දෙපා ලාවට මේ මනාද එකන්නේ දැන්ම දැනෙන් නැතු යනවා වගේ තියෙනවා නම් එකන සිහි අඩුවෙනවා සිහි අඩු වෙලා තම එක වෙන්නේ මේක නැතුවෙන්නේ නෑ මේ කර අපේ අර තියන්නේ තන දාලා ඉන්න අල්ලගෙන ඉන්න බලාගෙන ඉන්න එක අඩුවීමක් තමයි. එතකොට අසෝභාවය කියන්නේ අර විදියට කියලා එහෙම අරගෙන බලන්න පුළුවන්. මේක දිගට වඩන්න නෙමෙයි මේ මේ රිට්‍රීට් එකේ තියෙන්නේ. ඒක මේ මේකෙදි තියෙන්නේ මෙතන මේ අර ටෝච් එක ගේන්න පුළුවන්. ඕන්න මොකද මේ ලයිට් මදි. ලයිට් දාන්නත් බෑනේ වෙලාවට දන්නද ටිකක්. ටෝච් එකෙන් උන්නම් කියවන්න පුළුවන් ඊට පස්සේ. මේ වගේ මාරුවට කරන්න ඕනේ. තමයි අර මේක පොලිෂ් වෙලා එන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි දැන් මේ මේ බලන හිතන විදිය හිමීට ඔළුවට ගියොත් තමයි අපි ඔය කියන නිවන කියලා වචනයක් දෙන්නේ. ඕක එක්ස්පීරියන්ස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක අත්දකින්න අර අරව පොලිෂ් කරයි දැන් සමාධියක් සමාධිය දැන් ඔය උදේ කරන එක අර එහෙම ඒක හිත හිස් වෙලා මෙයා මෙච්ච වෙලාවක මේක හොඳට අමුතු විදියට පේන ලෙවල් තියෙනවනේ ඒවා වෙන්න ඉඩ තියෙනවා මොකද අර හිත පිරිසුදු නම් මේක මේක මේ මොනවාද ඒ කියන්නේ අමුතු විදියට වැටෙන ඒවා තියෙනවා පොඩි ලයින් එකක් වෙන්න පුළුවන් ජාතිපච්ච ජරාමර ප්‍රැක්ටිකලි මේක සංඥාගත කරන එක පිංගුතුලට ෆාස්ට් වැඩි දැන් මට දැක්ක ඊයේම ගැම්මක් එන ඔක්කොටම හොඳයි එන කරගෙන හිටියත් දන්නේ මේ කියලා තිබ්බනේ සති දෙක ඉස්සලාම ට්‍රේ මේ පොඩ්ඩ මෙයා වෙන්න කියලා ඒ උදව් වෙනවා එන නැත්තම් හොඳයි මං සතුටුයි බැදින් දැන් මේ අද හෙට දවස් 3-4 පණින්න ඕනේ දවස් 3 අඩුම ගානේ මම කිව්වට දවස් 4ක් දෙන්න කියලා පොඩ අපි යමු ඔහොම කතා බහ නැතුවර තනි ගතිය ගන්න වෙනවා ඒක ගොඩාක් මොනා කරන්නද සෙනග මගේ ඩ්‍රීම් එකක් නෙමෙයි පුළුවන් තරම් කට්ටියට මේකත් මට මදි මේ ඕගනයිසර්ලා වන්දලාට නේ තින් මදි කියන්නේ සමහර ඉඩ කඩත්තා ටිකක් මේ මේකයි පුළුවන් තරම් මනුෂ්‍යන් පවුනේ පුළුවන් මේ ඉන්නවා පෙරම් පුරල එන පිරිසක් ඉන්නවා අනිවාර්යෙන් ඒ අය හදිස්සියම මේක නොකරන ඒතර මේ දන්නේ නැහැනේ මේ ඉන්නවනේ තව කොච්චර ඇතිද මනුෂ්‍ය ආත්ම ඇතිනේ මේ බඩගෙන ආපු කට්ටියක් මෙහෙම තනියම හිර කරගෙන ඉන්නවා මේක වෙලාවක් ඒගොල්ලන්ට ආයි පණ ගන්නලා ඒගොල්ලන් නිදහස් වෙන්න මේ කොච්චි පෙට්ටි කීයක් අපි නැගෙන ගෙන්නේද ඉතින් මේ මේ පවුල මේ පවුල මේ පවුල කියලා පවුල් කීයක්ද කර්මාන් රූපව අපි ඉතින් අපි ඒකට කොටු වෙන්නේ නැතුව ඒගොල්ලන්වත් ගොඩ වෙන්නේ වැඩ පිළිවෙලක් ඒ කියන්නේ දාලා ඔක්කොම යන එක නෙමෙයි අපේ අතේ කෙලෙස් නැති කරගන්න එක ඇතුලේ කෙලෙස්සින් තොරව යුතුකමක් වශයෙන් ලෝකෙ ජීවත් වෙන එක අන්න එතන හරි පරිපූර්ණයි හිත ඇතුලේනේ ඒක තොර ගලන්ටත් අර බන කියනට වඩා අපි කාවත් බැඳෙන්න අරකයි විශේෂයෙන්ම අපි ළඟ ඉන්න අය ඒගොල්ලන් අපි අවුට්සයිඩර්ස්ලා වගේ අවුට්සයිඩර් කියන්නේ අපි දැන් ඇටෙන්ඩන්ට් කෙනෙක් වගේ ගිහිල්ලා කොහේ හරි සාත්තු කරනවා කියලා හිතමු. අන්න ඒ වගේ කල්පනා කරන්න පුරුදෙන්නවා. කල්පනා කියන්නේ ඒක අර ඒ දැන් අපි අපේ අපිව හිර කරලා තියෙන එතන ඉන්නේ අපේ බැඳීම. ඒතකොට අපි නැති කරගන්න අපේ හිරේ. එතකොට ඉබේම සේවයක් ගන්න. දැන් මට එකපාරක් මගේ මල්ලි කෙනෙක් ටිකක් යම් දේවල් වුණා පොඩි කාලේ. මම ඒතර සක්මන් කරනකොට බැල්කනි එකේ ඉස්සර මං පොල්ගස් දුවාරන්නේ කියලා ඉතින් මටම තමයි ආගේ අම්මා යම් මේක දැන් මෙහෙම කිව්වද මේ හැමතැනම යනවා නේද ඒ කියන්නේ ඉතින් ගෙවල් වල වෙනවනේ යම් යම් දේවල්
ඉතින් තරුණයි පොඩි. ඉතින් කොමහරි යම් දේවල් මටම සංඥා වෙලා ඒ වෙලාවෙ ඉතින් මං තාත්තලත් කියලා තාත්තලට ඉතින් ඒවා දන්න දේ විභාග තියෙනවා රෝමයක් කියලා. ඉතින් මට ඊට පස්සේ ඉතන මං යුතුකමක් අයියා කෙනෙක් හැටියට මොන හරි කරන්න ඕනේ යුතුකම් කියලා මං ඒ කාලෙත් හිතුවේ. ඉතින් අතර ඉතින් ඒත් මට ලාවට මල්ලි කියන හැඟීම එනවා. ඉතින් මම කරපු වැඩේ මෙහෙම හරියන්නේ මං බුදු කාමරෙට ගිහිල්ලා ලොක් කරගෙන ඒ මල්ලි කියන හැඟීම නැති වෙනකල් හිටියා. මෙයා කොහොමද සත්වෙක් මේ පවුලට ආපු හැටි, සත්වෙක් කියන්නේ කර්මානුරූපව මේ මෙහි මෙහෙම ඉපදුන අපි එකට මේ මල්ලි කියලා මම එහෙම මෙයා වුණා කියලා අර ඒක හොඳට හිතෙන් පේනකල් හිටියා. ඉඳලා ඒක මේ අර හිතෙන් මල්ලි කියන හැඟීම නැති වෙනකල් හිටියා. ඊට පස්සේ කල්පනා කරා මොකද යුතුකම. ඊට පස්සේ මට තේරෙනවා ගිල යාට ගිල ඊට මම උපදෙස් ටිකක් දුන්නා එච්චරයි. ඊට පස්සේ ඒ කාලේ බුදුන් වඳින ඒවා මම ගෙදර ලෑස්ති කරා. ඒවා නැති වෙලා තිබ්බේ අපි අර පිටරට ගිහිල්ලාන් පස්සේ. ඉතින් ඊට පස්සේ ගෙදර ඒ එතකොට දැන් ඒ දැන් ඒතකොට බුදුන් වඳින්නේ එහෙම එන්නේ නැහැ. දැන් මේවා අහුවෙලා මෙයාට අරමක් හරි කියලා. පස්සේ මම ඉතින් පව් එයා පොඩිනේ, ඒ කියන්නේ තරුණ අයනේ පොඩි. මං ගිහිල්ලට පස්සේ අරවා කියලා අපේ වැරද්ද අපිට තේරුම් කරන්න තිබ්බා එහෙම කියලා මං එයාට විස්තර එහෙම කිව්වා කූල් එකේ කියලා. මේ පස්සේ අතින් ඔළු වාගෙන හොම හිටියා. පස්සේ මේ මං දන්න දැන් බුදුන් වඳින එකට ගෙන්නන්න මං කොහෙන අපි මෙතනට එලා බුදුන් වඳින්න දෙන කාමරේ කියන්නේ ඔම ඔබක්කොඩ් අනිත් අතේ කොට්ටෙත් උස්සගෙන එනවා අර මේකට. ඉතින් අර අපිට ඒක හොඳ අත්දැකීමක් වෙනවා. ඇලීම නැති කරගන්න ඕනේ. දැන් ඒ කාලේ මම යාගේ බඩ මිරික් කරනවා මේවා කන ඉතිසෙල්ලා. දැන් ඔය මාර්ගයේ වැඩනම් වෙනස් වුණා ගොඩක්. ඉකනේ අර ඉතින් තියෙන්නේ මා එයාපෝට් එකේ ලං පිකප් කරන්න යනකොට එයා දකින්න දැන් මේ මගේ දිහා උඩින් ඉඳන් යටට මොකද සයිඩ් එකේ ඉඳගෙන මම නමතකෙන්නේ නැහැ. ඊට පස්සේ එයා මගේ ඔළුව ඔඩොක්කොට ඔළුව මෙහෙම මේ තිබ්බැබැ ගරුත්වයක් ඇති වුණා ඒ ප්ලැට්ටිගේ පොඩ පොඩ. නිකුණගේ මොන හරි ගැටලුවක් වුණාම ඉතින් අර අයියාගෙන් අහන්න හරි අයියා කියන්නේ අර ඒ විදිහට ඒගොල්ලන්ගේ අර මොන හරි ප්‍රායෝගික වුණත් ඒ අයට පිහිට වෙන පැත්තක් ගෙදරදී එදා ආවා. ඉතින් එක අපි ඒගොල්ලන් ඉතින් කොච්චර ප්‍රමාණයට යනවාද එක එකයි කර්ම තියෙනවා දෛව තියෙනවා. අපි මේවා කන්ට්‍රෝල් කරන්න ගියාම අපිත් ගොඩෙන්නේ අනිත් අය ගොඩ ගන්නෙත් නෑ තේරෙනවද? ඒ කියන්නේ ඒව නිදහසලා දැන් එක එකයි තියෙන තමයි පියතුමාම ඒව දැනගෙන හිටියා. තාත්තට බල කරලා දෙන්න බෑගේ වෙලාවක් තියෙනවා. එයා සමාජයෙන් මාව දැක්කොත් තමයි ඒකට ශ්‍රද්ධා වෙන්නේ. තේවා මම වයස යනකොට වෙන්නේ. එතකොට යනා කියනවා අන්න ඔහුගේ මං ඒක ඉතිසලා දැනගෙන හිටියා වෙන ඉෂිවරුන්ගේ මාර්ගෙන්. ඉතින් මං එයා ගැන වැඩිය මගේ ගමන ගිය තතයාට යම් යම් දේවල් එතකොට ඉබේම ලැබෙනවා. ලැබෙන වෙලාවට තවත් තාත්තලා හම්බ වෙනවා. තව වෙන වෙන අම්මලා තාත්තලා පෙරබවේ අපි ගොඩක් බ්‍රෝඩ් එකට තැන් දෙනවා. මේක චුට්ටක් කව කරමු. මේ මෑනියෝ හින්දා අපි කව කරමු. නැත්තම් අර මේ කෙනෙක්ටවත් මිස් වෙනවට කැමතිනේ. අපි ඊයේ කොහෙද හැන්දෑවේ පොඩ්ඩක් කියවනේ. දන්නේ තව කවුද ගොඩක් අය ඉන්නවා කිදෙනෙක්. අපි කොහෙද ඊයර පටන් නකුල පීතා එකෙන් නකුල පීතා කිව්වද? ඒ කියවනේ දැන් මේ මේ එක බලනට හිටියානේ හලිදකානි සූත්‍රය. ඒ කියන්නේ දැන් අර කියන්නේ සක්මනේ වගේද? සක්මනේ වගේද? සක්මන් කරනකොට වගේද? උදේ පටිසම්පන් ඒ කියන්නේ අහිතෙන් ඕ ඕ බලන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඒක හරිද අපි කල්පනා කරන එක හරිද කියලා රෙෆර් කරන්න එපා නිතරම. එතකොට කියන්නේ මෙහෙමයි තමයි මෙතන කියවපු එකක් මම මතක් කරනවා නම් හොඳයි. ඒ කියන්නේ හරි
එතකොට ඒක මේ ඕ බලන්න ඕනේ සමාකය මන් දැකලා තියෙනවා පොත් තියාගෙනත් කියවන කියවන ඊට පස්සේ සක්මනේ ඇවිදින එක තමයි හොඳම මොකද්ද සක්මනේ මෙතන ඉඩ කඩටියක් මෙන් තමාට දැන් වෙන්දට ඔය හම්බු නැති මන්ද අපි හොඳ ලස්සන තැනක් ගියායි මේ ළඟ 15 දෙනෙක් විතර ගියාලුනේ එතන මේ ළඟ තියෙන ආද එතන නම් rahat වෙන්නම් පුළුවන් ඕ ඇත්තරම මාත් හොඳට මගෙත් භාවනාව අර බර්ලින් වල ඩෝම් එකක් තියෙනවා ඒකෙදි තමයි මටත් අර විශාල මේ නිකන් අර රුවන්වැලිසෑය ඇතුලේ ගියා වගේ ඒකෙන් මාවත් චාර්ජ් වුණා මට අවශ්‍ය පරිසරය නිකන් ටිකක් මොකද ඒක යන්න පුළුවන් ලෙක් එක ලෙවල් වලට යන්න පුළුවන් ඉතින් ඉතින් මම හොඳලාට මට ඒක එතන දිනුණා ඊට පස්සේ මෙතන ඊයේ රෑ හැන්දෑවේ අපි ගිහිල්ලා අර ඒ සයිලන්ස් එකයි ඒ සබහාධර්ම කැලයක්නේ මොකද වුඩ්ස් මොකද වුඩ්ලන් නේ මේ ෂෝට් කට් එකක් තියෙනවද දන්නේ නැහැ ඇවිදින දුරක් කොහමරිනේ 5 minutes නේ හැබැයි මේක නෝ වාහන වලද පයින්ද දන්නේ පයින් නේ ගියද මහත්තයා මාතර හරි වැඩනේ පහ ඒකනේ මේ වාස්සේ මේ වත්තාවනේ දෙකනේ මොමින් එකට ලකු දෙයක් ඕනේ අමාරුයිනේ නැත්තම් නිතරම ලොකම් ලූෆේ බැති වෙ ඉන්නේ හොඳට ඒ ගානක් නැහැ වගේ නේද කරන්නද එතන මේ ඇවිදින බලමු ඒ කියන්නේ දානෙන් පස්සේ තවල් මේ දානෙන් පස්සේ එතනට යන්න පුළුවන් නම් මම සමහරට මේ මට වඩින්න බෑ මම මෙලේ වඩින්නේ නැහැ මන්න තනි වෙලා පුරුදු වෙලා ඉන්නේ පින්වතුනි මගේ ජීවිතේ මේ මන් තනි මින්ද පුරුදු වෙලා පුරුදුලා මේක දැන් මට යුතුයකම් වගේ තමයි මේ ඇවිල්ලා මෙහෙම එන්නේ ඉතින් පිටුතල ගිහිල්ලා එතන තනියම ඒ අර එතන වාහනේ කොටම යන්න සමහරට මෙතන අඩු වෙනවනේ මෙතනත් හොඳයි මෙතන මම නිශ්ශබ්දතාවය අමුතු දැනෙනවා ඒ කියන්නේ අතන ගාඩන් එකෙත් එහෙම කැමති කෙනෙක් ට්‍රයි කරන්න පුළුවන් ඒ වගේ හැබැයි ගිහිල්ලා තනි වෙලා කියවන්න ඕනේ ආමක පෙන්වෙන්නේ නැහැ නේද අපි පොඩ්ඩක් සූත්‍ර කීපයක් අර මේ මෑනියුවල් එක කමනේ ආයි පොඩ්ඩක් අපි චුට්ටක් හලිදකානි සූත්‍රය එක් කියවෙන්නේ නේ 22 දැන් කියුවට මේ ඒක මතකද නැහැ නේ ඒක පටන් ගන්න හරි මම ඒක විතරක් පිටුව අපි ආයි බැලුවට කමන්නේ පොඩ්ඩක් මිනිත්තු 15ක් ඒ ටික බලමු චුට්ටක් In the English one, you can, we are going back a bit for some. Lokopote palleya me pitu number ekata 22. Aman dawa deyak ahana. කලක අයස්මත් මහකච්චනා තෙරුන් වහන්සේ අවන්ති ජනපදයේ කුරුගල නුවර ළඟ පපාත පර්වතයේ වසති කල හලින්දකානී ගෘහපතිය මහකච්චනා තෙරුන් වෙත පැමිණ වැඳ ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ අෂ්ටක වර්ගයේ මාගන්ධිය ප්‍රශ්නයේදී නිවාසය අතහැර නිවාසයේ නොහැසිරෙන ගමහා නොවසන කාමයන්ගේ මිදුණු සසර පෙරටු නොකල භික්ෂුව කොහොමනම් ජනතාව සමග විරුද්ධ කතා කරන්නේද කියා වදාලසේක පඩකින්ද ප්‍රශ්නයේදී නිවාසය අතහැර නිවාසයේ නොහැසිරෙන ගමහා නොවසන කාමෙන්ගෙන් මිදුණු සසර පෙරටු නොකල භික්ෂුව කොහොමනම් ජනතාව සමග විරුද්ධ කතා නොකරන්නේද kia vadala sik swamini in the english one you can read the few from the the kanda samyutta we read few suttas right like nakula pita and then the
Halidakani. So, like that, I'm repeating few from the beginning, right? That's why I'm not giving you all reference, because for some people to catch up, I just want to read them quickly. Because it doesn't matter if you get repeated also, it's good. This is what you need. The first, from the beginning, you can get what I read yesterday, you can, go through them. ස්වාමිනි භාගතුන් වහන්සේ කොටින් වදාළ මේ කියමනේ අර්ථ විස්තර වශයෙන් දතයුත්තේ කෙසේදැයි සැලකළේ. ගෘහපතිය රූපස්කන්ධේ විඤ්ඥානය නිවාසයි. රූපස්කන්ධය බැඳුණු විඤ්ඥානය නිවාසේ හැසිරෙන්නායි කියනු ලැබේ. ගෘහපතිය වේදනාස්කන්ධය විඤ්ඥානය නිවාසයයි. වේදනාස්කන්ධයේ බැඳුණු විඤ්ඥානය නිවාසේ හැසිරන්නයි කියන ලැබේ. මේක කෙටියෙන් ලියල තියන්නේ. මේක තමන් දැනගන්න ඕනේ අර පළවෙනි එකට දාන්න. මේක හරිනම් මේක ඉම්පෝර්ටන්ට් එහෙම එකින් එකට තේරුම් කරලා තිබ්බනම්. මොකද දැන් තමන් හැබැයි පුළුවන්නේ තමන්ටම මේක දාන්න ඕනේ. මොකද ඒක අර මනසෙන් අර එහෙම බැඳිලා තියෙන හැටි හිතෙන් අර චිත්‍ර රූපයක් හැදෙන්න ඕනේ. ඒ කල්පනා කරන්නේ කොහොම මෝරලා තමයි අර හරි යෝනිසෝමනසිකාරය තමන්ට අහුවෙන්න පටන් ගන්න. මේ විඥානය මේ රූප වේදනා සංඥා සංකාරයි මෙම සම්බන්ධව තියෙන හැටි ඉතින් ඔය දැන් බුදුහාඳුරේ විස්තර කරනවා. මොකද අපිට විඥානය නිකන් බලන ක්‍රමයක් හොකද මේ තියෙන හැටි කොහොමද මේක වැඩ කරන්නේ? මේක ඉන්විසිබල් දෙයක්නේ. ගෘහපතිය රූපස්කන්ධයේ විඥානයේ නිවාසයයි. ඒතර නිවාසයක අපි වෙන්නේ කොහොමද? ඒ බැඳීමත් එක්ක. ගෘහපතිය රූපස්කන්ධයේ විඥානයේ නිවාසයයි. රූපස්කන්ධයේ බැඳුණු විඥානය දැන් මේ ඔක්කොම සම්බන්ධයි. දැන් පිංගුතුල හරි වේගෙන් යන්නේ මොනවා කරන්න දවස් පහේදී මේක ඔක්කොම සම්බන්ධයි. මම මුලට කියපු අර පොඩි කතාවලුත් එක්ක මම නෙමෙයි ගුරු දෙවන් වහන්සේ කියපු අර මොකද අන්තිම මොහොතේ චුතිසිත අරමුණක් ඕනේ විඥානේ හටගන්නයි ඔහොම ඒ තණ්හාවත් එක්ක අපි කර්ම කරලා තියෙන හැටි විදිහට ફોකස් වෙන හැටි දැන් මේකදී මෙතන මේ බැඳීම නැති වෙනකොට අර විඥානය වේදනා සංඥා සංකාරවල ફોකස් වෙන්නේ නැතු යන හැටි අන්න ඔක ලොකු ගැඹුරු එතන සම්බන්ධ ඒ මෙතන සම්බන්ධයේ ඒ ලොකු සම්බන්ධයක් මේ සම්බන්ධයේ තියෙනවා භව චක්‍රයේ ගලවන්නේ හේතු නැති කරන පැත්ත. ඉතින් ඔය අර ඉස්සර මුලටම ඊයේනේ දීයේද පෙරේදද මං ඊයේනේද අපි ඊයේනේද මං අර මුලට ඉතින් අර ගොඩක් ලෝඩ් එක වැඩි පිටතට දීගෙන යනවා. හැබැයි මේක අර ටිකක් මතකේ තියාගන්න බලන්න මහන්සි වෙලා එකපාරටම ආවත් ලේසි නෑ. හැබැයි අර ඊට පස්සේ අර අන්තිම හුස්මට මෙහෙම තියාගෙන ඉන්න පුළුවන් ආකාරය ඒ දහම් කාරණාව ඒක මෙතන දැන් මේවට උදව් වෙන විදිහට තමයි තියෙන්නේ. මේක හොඳට දැන් සක්මනේ එහෙම කල්පනා කරගෙන යනකොට මේක හොඳට ප්‍රකට වෙන්න ඉඩ තියෙනවා. ඒ වැටහිම තමයි නිවන දකින්න කරවන්නේ. ඒ අර ඉතින් අර එහෙම යහමින් කල්පනා කරන්න වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දැන් ටෙක්නික්නේ පුරුදුලා තියෙන්නේ. මෙතන කයට ස්තර වෙන හැටි එහෙම බලලා එතන අනිත්‍යතාවය හරි දැනෙනේවට අනිත්‍යතාවය හරි අර එහෙම මේක එහෙම නෙමේ. මේක කෙලින්ම බුදු කාලයේ කරපු විදියටම වෙන විදිය තමයි. මේ මොකද්ද මෙතන තියෙනවා. එතකොට ඒ ප්‍රඥාව වෙන වැටහීම ගැඹුරු ඇතුලෙන් හිත ඇතුලෙන් වැටෙන එකට යන්නේ. ඒකයි ගොඩාක් බලන්නේ දැන් මොහොතක් අපි සක්මනේදී වගේ මේ මං කළා පෙන්නන්න. සංස්කාරස්කන්ධ එතකොට වේදනාස්කන්ධය රූපපතිය වේදනාස්කන්ධයේ විඥානි නිවාසයයි. රූපස්කන්ධයේ බැඳුණු විඥානය මම ඉංග්‍රීසි වලින් කිව්වා නේද මං හිතන්නේ මේකත් මං තේරුම් කරන්න පොඩ්ඩක්. රූපස්කන්ධයේ බැඳුණු විඥානි නිවාසයේ හැසිරෙනයි කියන ලැබේ. වේදනාස්කන්ධය රූපපතිය වේදනාස්කන්ධය විඥානි නිවාසයයි. ඊට පස්සේ වේදනාස්කන්ධයට පස්සේ සංස්කාරස්කන්ධයද පිංගුතුනි මොකද්ද බලමු. වේදනාස්කන්ධයට පස්සේ මොකක්ද එන්නේ? හොඳයි හොඳ කල්පනාවෙන් ඉන්නව නේද? ඔව් ඒ කියන්නේ ඒක නැත්නම් මෙතන මේක මිස් කරලා තියෙනවා. ඉතින් දන්නවනේ ඒක දාන්න ඕනේ සංඥාස්කන්ධය ඊට පස්සේ සංස්කාරස්කන්ධය නිවාසයයි. වේදනාස්කන්ධය රූපපතිය වේදනාස්කන්ධය විඥානයේ නිවාසයයි.
වේදනාස්කන්ධයේ බැඳුණු විඥානය නිවාසයේ හැසිරෙන්නායි කියනු ලැබේ. ගෘහපතිය සංඥාස්කන්ධය විඥානයේ නිවාසයයි. සංඥාස්කන්ධයේ බැඳුණු විඥානයේ නිවාසයේ හැසිරෙන්නායි කියනු ලැබේ. ගෘහපතිය සංස්කාරස්කන්ධය විඥානයේ නිවාසයයි. සංස්කාරස්කන්ධයේ බැඳුණු විඥානයේ නිවාසයේ හැසිරෙන්නායි කියනු ලැබේ. මෙසේ නිවාසයේ හැසිරෙන්නේ නම් වේ. ගෘහපති නිවාසයේ නොහැසිරෙන්නේ කෙසේද? ගෘහපති රූපස්කන්ධේ යම් රාගයක්, යම් ඡන්දයක්, යම් සතුටක්, යම් තණ්හාවක්, යම් උපයක්. එක මිගලන්ට තේරුම් ගන්න එක හොඳයි. ගෘහපති නිවාසයේ නොහැසිරෙන්නේ කෙසේද? ගෘහපති රූපස්කන්ධේ යම් රාගයක්, යම් ඡන්දයක්, යම් සතුටක්, යම් තණ්හාවක්, යම් උපයක්, යම් උපාදානයක්, අකුසල් සිතට ස්ථාන වූ අනුසය ධර්මයක් වෙයිද? ඒවා තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදී. මුලිනු පුටා දමන ලදී. කරටි කපු තල්ගස් මෙන් කරන ලදී. නැවත හට නොගන්නා ලෙස කරන ලදී. වේදනා සංඥා සංකාර ස්කන්ධෙහි යම් ඡන්දයක් අනුසයක් වෙයි නම් එය නැවත හට නොගන්නා ලෙස කන ලදී. එබැවින් තථාගතයන් වහන්සේ අනෝකසාරී නම් වෙති. තමන්ගේ තනි මත කල්පනාවලට ගොඩක් යන්න දෙන්නෙත් නැහැ. එහෙම යන්න නොදීනෙත් නැහැ. නැත්තම් අපි ඒ කියන්නේ අපි try කරනවනේ මේක වෙන්න ඇති මේක වෙන්න ඇති කියලා අපි කල්පනා කරන්නේ. ඒක කරන්නත් ඕනේ. හැබැයි ගොඩාක් එක කරන්න දෙන්නෙත් නැහැ. ඒකට ආයි එකයි කියවන්නේ. කියවලා ආයි චක්මන් කරනවා. එහෙම මාරුවට එහෙම කරනොත් තමයි හරියන්නේ. හරියනවා කියන්නේ දැන් මෙතනදි වෙන්නේ අපිට දැන් ගොඩක් කියවන්න තියෙනවා, ඉවර කරන්න තියෙනවා. ඒකින්ද ඔය ඕක ගොඩක් කරන්න බෑ. යම් තේරණ එකක් අල්ලලා කියවන්න ඕනේ. ගොඩක් හිත ගිය එකක් තමයි අන්නෝම සක්මනේදී මේවා කරන්න ඕනේ. හැම එකක්ම කරන්න යන්න එපා. දැන් වෙලා නැහැ. මොකද කව කරන්න ඕනේ පින්වතුන්ට? මේ දවස් පහේනේ පින්වතුනි. දැන් මේ අලුතෙන් මේ මහත්තයට ප්‍රශ්නයක් නෑ. මේ පරණ කරානේ නේද මහත්තයක බලන්න. දැන් මහත්තයට පුළුවන් හිමීට එක බලන්න. දෙවනි පාර දෙව. ඒක වෙනස් වෙනවා. මට ස්පෙෂලි අර සම්මා වායාමේ තියෙන මේ ප්‍රධානවි මේ නූපන් අකුසල් උපදවීම සහ උපන් අකුසල් ප්‍රහාණය කිරීම කියන එක අර උදේට අපි කරන භාවනාවත් එක දේවල් බලන්න ඇති එක ඒවත් එක ලස්සන ගැළපිලා අමුතු වැඩහීමක් වගේ. ඔව්. ඒකත් එක්ක තව ටිකක් කරන්න දැන් ඔබanse කර කොච්චර කිව්වද රහ බලන්න එපා මම this like confession නะ රහ බලන්න එපා කිව්වට ඒකක් කියන්නේ අර මම කැපින් මේක මේවා කරන්න නැතුව මිටි හරි මොනවා හරි තියෙන රස්නේ මොනවා හරි එක අකුරු කැල්ලක් හැබැයි අකුරු කැල්ල රහ බැලුවා සමහරවිට දැන් මේක කියවලාස්සේ අර අරකේ සනීපෙත් එක්ක මේකත් කියවලා then I should stop this as well එහෙම වැඩිපුර කියවල පාඩු නැසන. ඔව් පාඩු නෙමෙයි එහෙම කියවන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 10ක් 15ක් කියත් ඒ කියන්නේ මොහොම ආයි වැඩියෙන් බලල බල යන ගමන් තමයි අර ඒක අර තමන්ගේ එන්නෙන්ද සීලයයි අර ස්නායු ඒ මෙයා ටික මෝරනවනේ. මෝරනකොට ඒකේ මේ වෙන ලෙවල්ස් වලට තව මේ දැන් ඕමම ක්ලියර් වෙලා තමයි බ්ලාස්ට් වෙන ඒවා වෙනවා. එසකොට ආයි තමන් ආයි ඊට පස්සේ ඉතින් මිනිස්සුන්ට පේ ගහගෙන යනවා. මිනිස්සුන්ට ඉන්ස්පිරේෂන් එකක් වෙනවා. ඊට අනිත් පැත්ත පිස්සු වගේ පේ. දැන් සිවුරු පෙරවල් නැතු ඉන්නනම් පිස්සු වගේ පේ. වෙනස් මේ යන්න හරි. මොකද එන ට්‍රැක් එක වෙනක් නේ. අතර්ලා නෙන්නේ සෑන අතර්ලා මහනුණා වගේ. ඉතින් ඔහොමම දැන් මෙතන තනිවේ කරන තවත් වෙනස් වෙනවා. තවත් ඒ කියන්නේ සතුට වෙනවා. මේක අමුතු මේ පැහැදිලි වෙන එක වැඩි වෙනවා.
ඉතින් නර් පාරේ ඉන්නේ දැන්. ඒ කියන්නේ පාරක ඉන්නේ, ලිබරේට් වෙන පාරක ඉන්නේ. මාර්ගය කියලා කියන්නේ. අපිට මේ බුදුහාමුදුරුවෝ දැනෙනවා ස්වාමීනි. ඒක හරි හම්තු ෆීලිං එකක්. ඒක අපිට දැනුනේ බලහත්. හරියටම හරි. මේ පොත කියනකොට බුදුහාමුදුරුවෝ ඉන්නවා කතා කරනවා. හරියටම හරි. මේ කියන වචන ඒකනේ අර ක්ලෝස් කනෙක්ෂන් එකක් වගේ. හරියටම හරි. බිල්ඩ් අප් වෙනවා. ඒක හරියටම හරි. ඒක අර දැනෙනවා වැඩි නිකන් අර ඉන්ජෙක්ෂන් එකක් ගහනවා වගේ. ඔව්. මේ සමහර දැන් වචන අනාත්මයි කියන විඥානය කියන එක පටිච්චසමුප්පාදය කියන එක අnder දැනෙන ගන්නවා. ඔව් ඇත්ත හරියටම හරි. ඔක තමයි කරන්නේ. මේක වෙන්නේ තමම මම ස්වාමීන් සම්බන්ධි කරන්නේ. මේක හැබැයි ලොකු මේ කෙලිම ඩිරෙක්ට් බුදු කෙනෙක්ගේ වදනුත් එක්ක ඒක වෙනකොට ඒක මහා ආශ්චර්යයක් වෙනවා. ආශ්චර්ය. ඉන්න මේ හොඳයි මම මේ පර්මිෂන් ගන්න මේ අපිට. මොකද්ද? කොහෙද? සමිනසිට ඉන්නවා නම් හොඳයි. කල් මමද? එහෙනම් මම අදම යයිද? මේක කවුරුත් ඉන්න ඕනේ නැහැ. ඒක හරියට අහු වුණා නම් මේක මෙතනට යොමු වෙනවා. ඒක මම ඉතින් කියපු හින්දා මට පින්දෙයි නේද? ඒක හින්දා හැබැයි මේක තමන් මේකට මෙයා වුණා නම් දකුණ සාගරයක් වගේ. ලොකු සාගරයක් වගේ තමන් ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ විස්ඩම් එකත් මේක දැන් මෙහෙම ඇලිලා තමයි යන්න ඕනේ. ඉතින් යනකොට මේකේ තියෙනවා එක එක බුදු කෙනෙක්ගේ මහා මුතු අර වැටිච්ච පැත්තක්. ඒක අපිට එන්න පටන් ගන්නවා. මොකද්ද කියලා? ඒක බුදුහාමර ශරීරය නෙමේ අර දහම් සබහා ධර්මයේ තේරිච්ච උපරිම අවස්ථාවක්. සබහා ධර්ම කියන්නේ මේ පරිසර සබහා ධර්ම නෙමේ. අපේ තියෙන ස්වභාවය, කයක් හටගෙන ආකාර විඥානය. ඒක නිරුද්ධ වෙනවා. සතුටි. මේක හැබැයි මේ ගෲප් එකේ තියෙන අමුතුම තමයි. බොහොමදයි. මේක වෙනවා සාමාන්‍ය තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ අනිවාර්යයෙන් මේක තේරෙනවා. හරි ඉන්ට්‍රෙස්ටිං. ඒ කියන්නේ මේක නිකන් අර ඒගොල්ලන් මොන හරි පෙරුම් පුරලාවද මන් දන්නේ අත්තනගල හැමතැනම තේරෙනවා. අර පොතත් එක්ක ඉබ්සෝබ් වෙනවා. ඒක ටග් ගාලා අර ඒක පොතයි කියන්නේ පොතයි කියන්නේ බුදුහාන් ඒක වෙන මේකක් නෑ. ඒක තමයි වෙන්න ඕනේ. ඒක මේගොල්ලන් ඉබ්සෝබ් වෙලා යනවා. ඒ අර ඒ කියන්නේ කිව්වා වගේ අර ඇඟට දැන්නා වගේ බුදුහාන්දුරෝ අර ඔන්න හරි පරිසරය සංඥාවන්නේ සංඥාව ගියා මෙතන ඇත්තටම යනවා. ගිහිල්ලා එතන ඒ නිවන ඇත්තටම නිවනක් නේ. නිවනට ඇත්තට දඹදිව ගිහිල්ලාම නෙමෙයි මේ පන්සලට ආව කියලාත් නේ මෙතනින් තමයි යන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන්නේ අන්නේ ඒ කාරණාව තමයි. මේකට වෙනම මට පේනවා කුසලයක් ගේන්නනේ. මට හිතන්නම හරි ඔහම ආපු එකත් මටත් පුදුමයි කට්ටිය ඇවිල්ලා. මොකද මේක නිකන් කට්ටියක් හිතන්න අමාරුයි. يعني කර්මය එක ගැළපිලා මේකට මෙහෙම එනවා කියන්නේ දැන් අමාරුයි ටිකක්. ඒක සුවිශේෂයි. එක්කෝ ආත්ම ගණනාවක තිබ්බ යම් කරපු විදියක්. ඒ වයිකතුලා තමයි ගුරු හාමුදුරන් හඳුනන එහෙමයි. ඉතින් මේකෙන් ප්‍රයෝජනෙ ගන්න. We see higher, 26 name but again 863 concentration. ආයි දහම අවදි වෙනවා. ආයි සද්ධර්මය. දහම නෙමෙයි සද්ධර්මය. එකම සද්ධර්මය ලෝකේ තියෙන බුදු කෙනෙක්ගෙන් කිසිම මොකද අල්පිලි සාපිලිනේ. එහෙමද? ඇලපිලි පාපිලි. වෙනස් කරන්න නැතුවනේ. ඒ කියන්නේ concentration, you can read that. We have read them, but can go through that. It's also good for the walking meditation while you're ekkalaka bhagathun wanse savata devurang wasana seka ehidi bhikshun amata me wadala mahaneni samadhiya padaw mahaneni samadhigata bhikshuwa ati satiyen dani
එක මේ මොකක්ද මේ මොකක් දැන්ද නැකිටන ලාම් එක වෙන්න ඇති මෙන්තර ගෙදරදී නැකිටන වෙලා වෙන්න ඇති මහණින් සමාධිගත භික්ෂුව ඇතිසැටියෙන් දනි කුමක් ඇතිසැටියෙන් දනිද රූපේ හට ගැනීමත් නැතිවීමත් වේදනාවේ ඇතිවීමත් නැතිවීමත් සංඥාවේ ඇතිවීමත් නැතිවීමත් සංස්කාරයෙන් ඇතිවීමත් නැතිවීමත් විඥාන ඇතිවීමත් නැතිවීමත් දනි මහණින් රූපේ හට ගැන්ම කුමක්ද වේදනාවේ හට ගැන්ම කුමක්ද සංඥාවේ හට ගැන්ම කුමක්ද සංස්කාරයේ හට ගැන්ම කුමක්ද විඥානයේ හට ගැන්ම කුමක්ද මහණෙනි මේ ශාස්ත්‍රීය භික්ෂුව නම සතුටු වෙයි මනවින් කියයි බැසගෙන සිටී කුමක් ගැන සතුටු වෙයිද මනවින් කියයිද බැසගෙන සිටීද රූපයට සතුටු වෙයි මනවින් කියයි එහි බැසගෙන සිටී රූපය ගැන සතුටු වන මනවින් කියන එහි බැසගෙන සිටින ඔහුට තණ්හා උපදී රූපේ යම් තණ්හාවක් වෙයිද එය උපාදානය උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවෙ වෙයි භව ප්‍රත්‍යයෙන් ජාති වෙයි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වෙයි මෙසේ මුළු මහත් දුක් රාශියෙන් හට ගැනීම වෙයි වේදනා සංඥා සංකාර විඥාන කැමැති වෙයි මනවින් කියයි බැසගෙන සිටි වේදනා සංඥා සංකාර විඥාන කැමැති වෙන මනවි කියන එහි බැසගෙන සිටන හුට තණ්හා උපදී ඒ උපාදානේ උපාදාන ප්‍රත්‍යයෙන් භවේ උපායාස ඇති මෙසේ මුළු මහත් දුක් රාශියේ හට ගැනීම වෙයි මහණෙනි මේ රූපේ විඥානේ හට ගැනීමයි මහණේ රූපේ නැතිවීම කුමක්ද වේදනා විඥානේ නැතිවීම කුමක්ද මේ සසුනේ භික්ෂුව නම කැමැති නොවේ මනවින් නොකියයි එහි බැසගෙන නොසිටී කුමක් කැමැති නොවන්නේද මනවින් නොකියන්නේද බැසගෙන නොසිටින්නේද රූපේ විඥානේ කැමැති නොවේ මනවින් නොකියයි එහි බැසගෙන නොසිටී රූප විඥානේ කැමැති නොකියන මනවින් නොකියන එහි බැසගෙන නොසිටින ඔහුට රූපේ යම් තණ්හාවක් ඇද්ද එය නිරුද්ධ වෙයි තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරෝධය මෙසේ මුළු මහත් දුක් රාශියෙන් නිරෝධය වේ මහණෙනි මේ රූපේ විඥානේ නිරෝධයයි මහණෙනි උපාදානෙන් වන බය කුමක්ද මහණෙනි මෙහි ආර්ය නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු 865 agitation through clinging මහණෙනි උපාදානෙන් වන බය කුමක්ද මහණෙනි මෙහි ආර්ය නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු නූද්ගත් පුතජ්ජන මිනිසා රූපේ ආත්මයයි හෝ ආත්මේ රූපවත්යයි හෝ ආත්මේ රූපේ පවතී කියා හෝ රූපේ ආත්මේ පවතී කියා හෝ දකි මේ 28 පිටුව 28 අනිත් එකේ පොතේ 379 පොත තියෙන කට්ටිය ඉන්නවනම් 379 ඔහුගේ ඒ රූපය පෙරලීමෙන් වෙනස් වීමෙන් විඥානේ රූප පරිවර්තනයට අනුව පෙරලී රූප පෙරලීට අනුව පෙරළුණු සිතින් උපන් තණ්හා බයත් අකුසල ධර්මත් ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටි සිත මැඩීමෙන් තැති ගැනීමත්තේ දුක් ඇත්තේ අපේක්ෂා ඇත්තේ වේ දැඩි කොට ගැනීමෙන් බියටපත් වේ වේදනා සංඥා ආත්මය යයි හෝ ආත්මේ වේදනා සංඥාවයි හෝ ආත්මෙහි වේදනා සංඥා පවති හෝ දකි වේදනා සංඥා පෙරලේ වේදනා දැන් අපි හැමෝම සාමාන්‍ය හිතන්නේ මේ සංඥාව අපි හිතනවා අතරම අපි මේ මම කියලා හිතනවානේ
ගොඩක් විට දැන් මේ මේක දැන් මේක එකට වෙනස් වෙනවා මේක වෙනස් වෙනකොට ඉතින් හරිනම් මම නම් එක වෙනස් වෙන්න බෑනේ ඒක හේතු වලින් හටගෙන නැති වෙනවා. ඉතින් අපි එහෙම බලන්නේ නැතිකොට අපි දැන් මම කියලා ඒ සංඥා දැන් මේක බලනකොට මම මේ දැන් මේක ඇතුලේ ඉන්නවා මේක මේ දෘෂ්ටිනේ තියෙන එකේම මම කියන කෙනා මේ සංඥාවස්ස ඉන්නවා සංඥාව මම කියලා මේ මම කියන එකක තියෙනවා ඒ වගේ අර ඒක දැන් මෙහෙම බලනකොට පොඩ පොඩ කැඩෙනවා ඒක. ඒක කැඩනකොට දැන් මෙහෙම බලනේවා එතකොට අර ඇලීමත් අඩු වේලාගෙන තමයි ඒක Tamanට බලන්න පුළුවන් වෙන්නේ. ඇලීම අඩු වේගෙන තමයි පැහැදිලි වෙන්නේ. එතකොට අර ඇලීම අඩු වෙනකොට Tamanට මේක ටිකක් අරමයි කියලා මේ මගේ නෙමෙයි කියලා වගේ එතකොට මෙහෙ මොන හරි දෙයක් වෙනකොට Taman අර මේ වලින් හිස් වෙච්ච එකකට යනවා හිත. මේවා වැඩිය මේ හිස් වෙච්ච පැත්තකට. එතකොට ඒවන් හොඳ එකක් උදත් ඇලෙන්නේ නැහැ. අර නරක එකක් කියලා ගැටෙන්නේ නැහැ. මේක දැන් එතන කැඩෙන්න ඕනේ මිත්‍යා දෘෂ්ටිය. දැන් සමාකයට සමාධිය විතරක් වැඩුණත් මෙහෙම ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. සමාධිය නැති වෙලාවට මෙහෙම පේනකොට ඇත්ත වගේ පේනවා. ගැටෙනවා. මේක වඩලා තිබ්බම මෙහෙම නැහැ. මේක වඩලා තිබ්බම Tamanට ආයි මේ මෙහෙම මේවා කරත් අර ප්‍රඥාව හරි එකයි පවර්ෆුල්. ඒ ප්‍රඥාව ඒ මේක ප්‍රඥාවටයි තිනේ. විශ්ත මේ ප්‍රඥාව Taman කවුද කියලා Taman කියලා මෙතන දෙයක් නැහැ කියන එක. මෙහෙම ඒ කියන්නේ එහෙම ඒක වැඩිලා තිබ්බම එතකොට Tamanට ඒක මෙහෙම සද්දබද්දස්සේ හරි ගොඩක් පේන දේවල් තියෙන තැනක හරි අර ඒක වඩා ගන්න පුළුවන්. ඒක නොඇලී ඉන්න පුළුවන්. නොගැටි ඉන්න පුළුවන්. ඔළුවේ වැඩ කරනවා මේවා. අර හිස් තැනක් මේ ඔක්කොම මේ මොනවාද මම නෙමේ මගේ නෙමේ මටයි තිනේ. ඊට ඒක ඉවරුනම් පස්සේ මතක් වෙන්නේත් නෑ. අර ඒකත් ඉම්පෝටන්ට්. අපි දෙයක් මෙහෙම මෙහෙම බල්ලා මෙහෙම මතක් වෙනවා කියන්නේ අපි කර්ම කරගෙන තිනවා එක්කෝ ඇලිලා තිනවා එක්කෝ ගැටලා තිනවා ඇලන ගැටින්ද තමයි ඕක ඇත්තට වුණා දෙයක් කියලා කල්පනා වෙන්නේ. ඕක හරියට තේරුම් කරනවා අර බල්ලෙක් ලිඳක් අස්සේ බලනකොට වතුර තිනවා ඒකේ තව බල්ලෙක් ඉන්නවා වගේ. එතකොට එයා එළියට එනකොට හිතෙනවා බල්ලෙක් ඇතුළේ ඇත්තට ඉන්නවා කියලා. ඒක බුරයි සමාකලට. එයාගේම රිෆ්ලෙක්ෂන් එක. ඒ වගේ තමයි මේ විඤ්ඤාණයත් මේ වෙලාවේ මෙහෙම මේ හේතුව අනුව හටගන්නවා. මෙහෙම ගියාම ඒක නිරුද්දයි ඉවරයි. උනාට සමාට අපේ තණ්හාවයි අපි අනවබෝධයෙන් ඉඳ අපිට හිතෙනවා මෙහෙම දෙයක් වුණා මෙහෙමයි මේ කියලා. ওই සිතුවිලි වලට අපි මේ නිකන් තන දෙනවා. සිතුවිලි වලට නිකන් අපේ මෝහයෙන්. සිතුවිලි කියන්නේ හරීම කියන්නේ කිසිම සබ්ස්ටන්ස් එකක් නැති හරීම ඒක කැඩෙන ඒක කැඩෙනවා දැන් මේකේ. නැහැ වේදනාකාම තව කුෂන් එකක් ගෙනල්ලා හාඳුරන් එහෙමයි ක්‍රමයේ තියෙන්නේ. කමන්නේ අරමත් හොඳයි ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හැබැයි එහෙම ප්‍රැක්ටිස් කරනවා කියලා ලොකු ගැඹුරු අවබෝධයක් එන්නේ නැහැ එතකොට. මේක නිදහස් වෙලා ප්‍රභාෂර මනසකින් එන ධර්මයේ කල්පනා බලන එකෙන් එන එකෙන් තමයි ලොකු අවබෝධයක් එන්නේ කියන එක තමයි දැන් ගොඩක් ස්ට්‍රෙස් කරන්නේ. හැබැයි අරමත් බලන්න පුළුවන්. බල්ල නැති වෙනවද කියලා එහෙමත් ඉවත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඒ ක්‍රමයකින් නෙවෙයි දැන් ඕක ඉස්සර වඩපු ක්‍රමවල වලින් ඕක එනවා. හැබැයි එන්නේ අර ඒ වටහයන එක අඩුයි කියලා තමයි මට තේරෙන්නේ. කියන්නේ එතනින් එන වැටහීම කල්පනා කරන එක ගුරුසු දෙයකට නෙදාලා තියෙන්නේ. ඒක හොඳයි ඉවත් කරන්න ඕනේ. පස්සේ දැන් එහෙම ඒවා එනකොට අරක පුළුවන් වෙන්න ඕනේ. එහෙම ඒවට දාලා තමන් හිත නිදහස් කරන්න. හැබැයි අර ඇතුළට සිඳින ඥාන විශාල ප්‍රධාන ඥානෙ නම් අර එහෙම වේදනාවකට දාලා නෙමේ අතරම සනීපයකට දාලා සනීපය කියන්නේ අර සිතේ ශාන්තියකට දාලා ශාන්ති අවස්ථාවේදීන වැටහීම ගැඹුරුයි අර يعني සතුටු වේදනාවකට නෙමේ සතුටු වේදනාවක් කියන්නේ අපි හොඳ රස කෑමක් කන ගමන් මෙනෙහි කරත් ඒක ගොරෝසුයි දුක එන වේදනාවක් මේවා කරනකොටත් ඒකත් ගොරෝසුයි මොකද පංච නිවරණයන් වැඩ කරනවා පංච නිවරණයන් තියෙනකොට කරන විපස්සනාව ප්‍රබල නැහැ සතිපට්ඨානේ හරියට වැඩෙන්නේ නැහැ එතකොට ඔය ධර්මයේ මෙනී කරනවා කියන්නේ ධම්මානුපස්සනාවට අයිති කොටසක්නේ සතිපට්ඨානේ. එතකොට ඒක මේ මොනවාද හරියට ගැඹුරට වෙන්නේ නැහැ. ඉතින් ඒකට තමයි අර නිදහස් වෙච්ච මනසකින් සමාධිමත් ගත මනසක් එන තරමට මේක එනවා වැඩි. හැබැයි දැන් මේ වෙලාවේ ඔය දැන් සමාධියෙන්න ඕනි කියලා කරන්න යන්න එපා. දැන් මේක උදේ විතරයි තියෙන්නේ. මේක සාන්තව ඉඳ යන්න එපා. මේ කියව කියව යන එක කරන්න මොකද වෙලාව අවස්ථාව අනුව කෙරෙන්න ඕන වැඩක් තියෙනවා. පිංගතුලට